බුවන් සබෝදසන ත ප සුද දට සදදා ද ලංකාවේ පුවත්වල පලවීතිබෙන නවතමතොරතුරවිගෙන ගන හිමිදිරයා අම්ඹ කරට අද දෙදස විසඒක වර්ෂය මයි මස විසි දදිවනි සෙන් ස්‍රවාදා දවසෙන් බදවසට සබදායිතාව සක්වවා කියල ප්‍රර්ථතා කරගෙන අපි සූදානම අදල්සේ පලවීති වෙන ලංකාදී පුවත් පතවෙට අවධානය යොමු කරට ලංකාදීප පුවත්පතේ ප්‍රධහන සිරස්ථලය මොහුතේ අිගඩා නඩුවෙන් ඇවන් ගඩ් සබහපති නිශෂංක සේනාධීපති මහතා නිදහස් කියන පොුවත ප්‍රධාන ශරස්ථල විදියටට අද වාර්තාකරතිබෙනවා සෙස්සු හත්ද දෙෙනනත් නිදොස් කොට නිදහස්ත්‍රිපුත් ගල බනිසරු මඩුල්ලෙන් ඒක මතිකව තීන්දුවක් කියලා මෙසේ සඳහන් කරතිබෙනවා ඒය දවසේදී මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවයිද අධිකරණය විසින් මෙ අතිීන්දුව ලබාදී තිබෙනවා මොහුදේ අ අපිගබනාවක් ගබඩාවක් පවත්වාගෙන ගිය ප්‍රශ්නය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව ඇවන් කාට් සමාගමය ස් සාපති නිශ්ෂංක සේ නාධිපතිම හතාතම් ෙසේ නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා ඒවාගේම ලංකාදීප පුවත්පතය අපිතවත්ුවතක් වෙතට අවධහන යම්කිරීමේදී. මේ ආකාරෙන් පපුුවතක් වාර්තා කරතිබෙනවා ජනතිපති ගොටහේ රජක් මහතා විසින් සඳහ කරපු පුවත මත්තය අපි තවත් පුවොතක් වෙත දධන යමු කරම කොරුණ සම්බහන්ධයෙන් පුවතක් මෙසේ වාර්තා කරනවා. දිනකට ආසාධිත මරණ සංක්‍යාව තිස් සටක් දක්වා කෙලත සුවහූ පිරිසෙක්දා සටසය විසි අටක් කියලා වාර්තා වෙද්දී රෝගීන් සංඛ්‍යාව තුදා ස්පන්සිය පන්නා වාර්තාබන පපුුවතත් වාර්තා කරතිබෙනවාකිෙ වෙතා තිය දවසේදී කොරුණනාා ආසාධිත මරණ සංඛ්‍යාව ශ්‍ර කා මෙේ වාර්තාීතිවා මරණ හතලස් හතරක් වාර්තාවී තිබීම සම්බහන්ධයෙන් මෙසේ වාර්තාකන එගේ මතවත් පොතක් මෙසේ උප්‍රාදක්වා තිබෙනවා ජනතහමට අනියත බියක් ඇති කරන්න එපා ප්‍රශ්න. ්‍රශ්න තොත් මට ැනම් දෙන්න කියලා මෙසේ ජනධපති ගොටහබේ රාජපක්ෂ මහතා සඳහන් කරතිබෙනවා ජනපති රජයේ නිලධහරින්ගෙන් ඉල්ලීමක් කර තිබෙන පුවත මෙසේ අද දවසේ ලංකාදීප පුවත් පතේ ප්‍රධාන තොරතුරු අතරින් වාර්තා කරතිබෙනවා. එවාගේම විසි පස් වනදා උදේ හතරට රටම වහයි කියන පුවත වාර්තා කරතිබෙනවා . අද දින රට සම්පූර්ණයෙන්ම වසා තිබෙනවා මුළු රටම වසා තිබෙනවා ඒවාගේ විසි පස් වනදා උද ඇසන හතර දක්වා රටම වහයි එදිනම ර. සිට විසි අටතෙක් යළි රට බැසේ කියන පුවත ලංකාදීප පුවත්වතේ වාර්තා කරතිබෙනවා ඊයේ රාත්‍රියය එක්ුළලා හට මුළු රටටම බල පැවත්වෙන පරිදි ංචරණ සීම පනවා තිබෙනවා අත්‍යවශ්‍ය කටයුත්තකට හැර. අන්කිසිදු කටයුත්තක් සඳහා එලින් මහන් ප්‍රදේශයකට ජනතාවට පැමිණීමට අවස්ථාවක් හිමි වෙන්නේ න්න ැහැ. අත්‍යවශ්‍ය රාජකාරයක් සඳහා තමන්ගේ ඒ අවශ්‍යතාවය පිළිබඳව සනාත කිරීමෙන් අනතුරුව ඒ කර්ථවේ ෂ්ඨකර ගැනීමට. හැකියාව තිබෙනවා ඒ හැරුණාම අනෙකුත් කිසිදු අවශ්‍යතාවයන් සඳහා මේ ආකාරෙන් විසි පස් වනදා දක්වා ජනතාවට අවස්ථාවක් ලැබෙන්ෙන එම කාල පරාසේ තුළ ජනතාව නිවසටම වී කටහිතු කරන්නයි කියයා මෙසේ දැනුම්දී තිබෙනවා. ඉතින් ඒයේ රාත්‍රී එකකොලා හට බලපැවතුුණු මෙ ලබන විසි පස් වනදා අලිම හතර දක්වා දීර්ග ක ති එම අවස්ථාව ලබන විසි න ේ හර දක්වා ක්‍රාත්මක බවට තමයි සඳහන් කර තිබෙන ඉ අනතුරුව එදින ජනතාවට අතවශ්‍ය බහන්ට ඇස් කර ගැනීම සඳහ අවස්ථාවක් ලබාද ඉන් අනතුරුව ඒදින රාත්‍රී එකකුලහි සිට විසි අටබනදා අලියම දක්වා සංචරණසීම පැනවීම බලාත්මක කර තිබෙනවා ඒ අදවසේ ලංකාදී පුවත් පතේ ප්‍රධානතොරතුර. ්‍රාපත් ව කාල් පරිච්චේදයක් ප්‍රකාශයට පත්වෙනවා. එනිසා මේ කාල පරිචේදය තුළ. ජනතාව නිරෝධාන රීතිීන්වට අනුගතව කටේතු කරනු ඇතැයි විශ්වාස කරනෝ ඒවාගේ නිරෝධාන රීන්වට පටහැනිව කටේතු කරනයට එරේව නීතිය ක්‍රියාත්මකිරීම ශ්‍රී ලංකා පොලසිය අද දිනේසිට ත්‍රවිද හමුදාවත් සමග විශේෂ වැඩපිියෝලක් ප්‍රාත්්ප කරනු ලබනවා. විශේෂෙන්ම අදදිනේදී රාත්‍රී එක කොළහට සංචාර්ණ සීමාවන් ආරම්භ වෙනෝ ය විසි පස් වුනිද උදෑසන හතර දක්වා පැවැත්ති නවා නැවත වි පස් ව රා. කොලායිසිට සිකුරාදා. එනම් විසි අට වනිදා උද ඇසන හතර දක්වා මේ සංචාන සීම ක්‍රියාත්මක කරනු ලබනවා. සංචාන සීමා ක්‍රියාත්ම කනු ලබන්නේ ජනතාවගේ නිදහස්ස සීමාකිරීමට නැතහොත් ජනතාවට වෙනත්තාකාරයකින් බාධා කිරීමට නොවේ ජනතාවගේ යහපතට ඒ වගේ එමගින් පෝවිඩ්රෝගය පැතිරීම වලක්වා ගැනීමට. ගිය සතිය වගේම මේ වරත් සංචරණ සීමා ක්‍රියාත්මක වන කලපරිච්චේදය තුළ අෞෂද වෙනසැල් නෑ තම් ාමසි හැරණට වෙනත් වෙනසැල් විවෘත්තෝ තැබීමට හැකියාවක් නෑ ඒවා වසා ැබිය යුතුයි පොදු ප්‍රවාහණ සේවා ක්‍රියාත්මක වන්නේ නෑ කුලි රත ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේම අද රාත්‍රී සිට සංචාරණ සීම බලපෑත්ති වන කලපරිච්ේදය තුළ. තුළම සැම කෙනෙක්ම රැදි සිටිය යුතුයි තමගේ නිවස තුළම හැම කෙනෙක්ම රැදි සිටිය යුතුයි අත්‍යවශ සේවාවන් වලට අදාළ වාහනසා ඒවා ඒ සාමාජිකන්ට පමණයි ක්‍රියාත්මක විය හැකි අනිත් සැම කෙනෙක්ම තමන්ගේ ප්‍රදේශවල තමන්ගේ නිවසේ ඒ වගේම තමන්ගේ පරිශ්්‍රය පැදිසිටි යුතුයි යම් කෙනෙකුට මේ කාල පරිච්චේදය තුළල රෝහලක් වෙත යාමට අවශ්‍ය නම් හදිසි ප්‍රතිකාරයක් සදා ඕවුනට රෝහල වෙත ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. එවගේම ළගම තියන අුෂද වෙලන් සැල්ට ෆාම්මසිට ගමන් කිරීමට හැකියාවක්ති නවා. ඒ හැරෙන්නට කිසිම කෙනෙකුට මාර්ගවල සංචාරණය සිදුකිරීමට එවගේම වෙන කඩි සිදු හැකියාවක් නෑ නිවස තුළටම වී පැදි සිටිය යුතුයි. එමෙන්ම මෙම කාලපරිච්චේදය තුළදී හැඳුනුම් පතේ අංක ක්‍රමවේදය අදාළවන්නේ නැහැ සංචර්ණ සීමාවන් කාලේ තුළ, හැඳනුම් පතේ කුම නාංකේ තිබුණන්ත් ඕන්නන් ඔසේ රැඳී සිටියයුතුයි ඕනට පිටතට පැමිණීමට හැකියාවක් ලැබෙනි නැහැ. කෙේ වෙතත් ලබන අඟහරවාද. එනම් විසි පස්වනිදා දිනේදී ජනතාවට සුපුරුදු පරිදි අදාළ කාල පරිච්චේදය තුළ හැඳනුම් පතේ අංකක්‍රමේයට අදාළව කවිටතට පැමිණීමට හැකියාවක් ලැබෙනෝ එය විසි පස්වනිද ඔතු අංකදිනයක් එනිසා ඔත්තේ අංකතියන. යට පිටදර පැමිණීමට හැකියාවක් ලැබෙනෝ අත්්‍යේ අවශ්‍ය පාරිභෝක බා් මිදී ගැනීම සඳ. මෙම කලපරිච්චේදය තුළ පොලිස් යතුරු පැදි සංචාර, ජංගම සංචාර, මාර්ග බාධක පාපදි සංචාර සහ පාමුර සංචාර ක්‍රාත්මක වෙනවා. ඔබ මෙම නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කළ හොත් අනිවාර්යෙන්ම ඔබ වත්හ ඩංගුවට ගැනීමටත්. ඒ වගේම නිරෝධාන ්‍රීන් අර්තේ නඩු පැවරීමටත් සිදුවනවා ඒ නිසා කරුණා කර නිවසේම රැදි සිටින්න මෙම කාලපරිච්චේදී තුළද රෝගය වලක්වා ගැනීමට ගත හැකි උපරිම පියවර ගැනීමට දායකවන්න එමගින් ඔබත් මේ රෝගය වලක්වා ගැනීමට දායිකවන්න. සංචාර්ණ සීමා කිසිසේත් උල්ලංගනය කරන්නට එපා නතුරප පේ දින වි ජතික පවත් ත අ ධන ුම් කර දි ම ජාති පත්තේ ප්‍රධන ොර තුර වා කර ෙන වාම්. පෝට් සිටි පනත්තට චන්ද විමසී මෙදී පාර්ලිමින්තව ගණන් වැරදිලා කියලා මෙසේ වාර්තාාවක් පලකරතිබෙනවා පක්ෂව චන්ද එකසිය පනස් එකක් දීලා තියෙනවා ඇමති අලි සප්‍රරිගේ ජැරත්න හේරත්ගේ චන්දය සලකුණ වී නැහැයි කියලලා මෙසේ වාර්තාකරතිබෙන පුවත අද දවසේ දින මින පුවත්පත සේ ප්‍රධානතොරතුරෙන් වාර්තා කරතිබෙනවා පෝට් සිටි පනත්තට චන්දය විමසීමවිිදී පාර්ලිමින්තව ගණන් වැරදිලා කියලා මෙසේ වාර්තා කරතිබෙනවා ඒ අද දවසේ පලබී තිබෙන දිනමින පපුත්පතේ ප්‍රධාන ොරතුර ඉන් අනතුරුව පිස් සූදානම අදවසේ පලබී තිබෙන මව්පිම ජාතිකපුුවත් පත තටය භෑව ධන ුම් කරට මවබිම ජාක පුවත්තේ ප්‍රදහන රස්ථලයි. කෝවිඩ් ආසාධිත දරුවන් දහසක් පස් දෙනෙකු වියග වයස දොලාහෙන් පහක් පහල දරුවන්ට එන්නත්ත කරන්න කියලා මෙේ ඉල්ලි මක්කරතිබෙනවා වෛත්‍යවරයුම් ඒ පිළිබඳවූ පුවතක් අද මෞබිම පුවත්පතේ ප්‍රධාන තොර ොර දියට වාර්තාකරති වෙනවා කොවි් ආසාධිත දරුවෙකු දරුවන් දහසක් කියලත් සඳහන් වෙදි පස් දෙනෙකු මිය ගිහින් වයිසාර දොහයින් පහළ දරුවන්ට මෙසේ එන්නත් ලබා දෙන්න කියන එල්ලීමම රජේ වෛද්‍යවරු ඉල්ලා තිබෙනවා ඒ පිබඳවයි හඒ කොළඹති පැවති මාධ්‍ය හමෝකද තමයි යිදතවරුන් මෙෙේ ඉල්ලිමක්කරතිබෙන්නේ ඒ සම්බහ එම මාධ්‍ය හමුුවේද වෛ්‍යවරයා සඳහන් කරපු අදහස් ඔබ වෙතගෙනෙීමට අපි දැන් සෝදානම්. දැනටත් මේ යන්නේ දෙවවැනි රැල්ලේ දීර්ගව පැවතීම. ඇබැයි ලෝකය පුා තුන්ගනි රල්ලක් සත්න රමස බපොත්වයනවා ඉතින් මේ සත්තනම්බ බපොත්වය තුගනි ැල්ලද. විශේෂයම ලමයින්ටත් මේ ෝක ඇතිවේ කියල් අපි බලාපොරත්තුවත් තියනවා. ති ඒ නිසා. ලෝකේම කතාාව වෙනවා ලමයින්ටත් ප්‍රසක්ති කරන්නේ ලබා දෙන්න. දැනටත් අබුඩාබයෝගේ රාජ්‍යවලදී ලමයින්ට අවු ොලෑන්ට වැඩි ලමයින්ට ෆයි එන්නතත් අෞුරදු දාසෙන් පස දරුවන්ටම සයින්ුෆාමෙන්න්න තත් ලබා දෙන්න කටේතු යොදර දියන ඒක සාර්ථක ක්‍රියාත්මක වෙනවා ඒ රටවල්ල ඉට අමතරව ඉන්දියයාවෙේසා ඇමරිකාවෙේත් පරීෂණ කරගෙනනවා අවුරුදු දොලාහහිද ලමයිටම. එන්නත් ලබා දෙන්න ති ඊටත් අමතර අපි කතාාවෙන දෙයක්ත් තමයි. අවුදු දෙකේඉන්දර ළමයෙක්ට මාස්කකක් පාච කරන කියන එක. ඊට අමතර වනත් ඇත්තටම මේ ප්‍රසක්ති කරණයෙන් වි අපිට රෝගය වලක්කගන්න බෑ. මම ඉස්සල කිය නෝගේ ප්‍රත්සක්ති කරණය වගේ අපේ විනය අප සෞඛ්‍යාරක්ෂක ක්‍රම අපි දිකටම පාවිජ්ි කරොත් තමයි. අපිට දරුවන්ට මේ රෝගය වැලද එක තමයි අපිට වලක්කගන්න පුළුවන්ුවේ. ල්බම පුවත්පතේම අපි තත් පුවත්තක් වෙට අධාන යොමුකරම් මෞබි පපුොත්පතේ මෙේ වාර්තාකරතිබෙනවා. මතිමපලාාතේ කොරෝණරෝගින් එද පහලොස් දස්සට ළඟා වෙලා කියලා වාර්තාවක් මධධම පළතේ මහනුවරඒ වගේම මහනුවර සහ මාර්තලේ යන දෙශ්‍රික යන්හි සමස්ත ආසාධීත සංඛ්‍යාව එක්දහස් පන්සීයට ළඟාවී ඇතිබවට මෙේ අද මෞබිම පුවත්පත සේ ප්‍රධානතුොරතුරුවලින් වාර්තාකරදදි අර්ණ පුවත්පතේ ප්‍රධහන ශ්‍රස්තලය මෙසේ සඳහකර බෙෙනවා දිනේ ට හත්දා හසක් කරලා පොසිටව් වාර්තාව විනාශ කරලා කිය වාර්තාව කඔොට මතක ඇති පසුගේ දදිනවලම පිඳව මාධ්‍ය වලින් පපුුවත් පල කරතිබුණ තින ඒපුුවත ද උපටා දක්වා බෙනවා අරණ පුවත්පත පෞද්ගලික රූහලක දිනකට Pිසි පරීක්ෂණ හද්දා සක්සිදු කරලා තිබෙනවා පොසිටව් වාර්තා සයන් ලම විනාශ කිරීමට කටයුතු කර ඇති බවට තමයි සඳහන්බන්නේ පෞද්ගලික රහලක සිර් ජාරම පිළිබඳව මෙස වාර්තා කර වෙන ෙේ සම්බන්. බෛතවරුන්ට සහ කොවිට් කමිටුවට ඇති වූ සැකේකින් අනතුරුව PCR පරීක්ෂණ සිදු කරන ලද වාර්තා පිළිබඳව ඉල්ලා තිබෙනවා නමුත් ඒ විනාශකර දැමූ බවට ඔහුන් ප්‍රකාශ කිරරිමත් සමඟඒ පිළිබඳව පුළල් පරීක්ෂණයක් සිදු කරන ලෙසට ජනාධපතිවරයාගේ නියමයින් පරීක්ෂණ කටයුතු මේ වන විට ආරම්භවී තිබෙනවා ඒය අද දවස අර්ණ පුවත්පතයේ ප්‍රධාන සිරස්ථල ඉන් අනතුරවා ද දිවයි පුත්පත වෙතට අප අදධන යුම්ර දිවන පත්ත ප්‍රධන ස් ය . වාර්තාකරති වෙනවා ග්‍රාම නිලධහරි කොට්ටාශ වහලා කොරෝණ පාලනය කරන්න බැහැ කියලා බෛද්‍යවරුන් සඳහන්රන පුවතා දින දාහතරක් රට වහන්න්නයි කියයා මෙසේ බෛද්‍යවරුන් ඉල්ලිමක් කරති වෙනවා. ග්‍රාම සේවා වසම් විතරක් වසා දැමීම තුළින් මෙසේ කොරුණා මර්ධනය කළ නොහැකි බවට සඳහන් කරන වාර්තාාවන රෝගින් වෙන් තුන්ගුණයක් සමාජය ඉන්න පුළුවන් රටේ ආර්ථික තත්වය තේරෙනවා රෝගය ඊට වඩා දරුණුයි කියලාත් රජය සතු හැකියාව සීමිතයි ප්‍රතිඵල ප්‍රමාදයි කියලත් හැඳුනුම් පත් ක්‍රමය ක්‍රමය අරහත් කොවිඩ් පැමිණේ කියලත් මෙසේ වෛදවරුන් පෙන්වාදීතිබෙනවා රටේ සෞඛ්‍ය බලධාරින් විසින් සඳහන් කරන්නේ ග්‍රාමනිලදහරි වසම් වැසීමෙන් කොරණ තත්වය පාලනය කිරීමට නොහැකි බවට තමයි ඔහුන් පෙන්වා දෙන්නේ ඒ අද දවසේ පලවී තිබෙන දිවයින පත්තේ ප්‍රධහන ශ්‍රස්තලය තොරතුරත් සමගෙන් අපි සෝදානම් ගන හිමිදිරියෙන් සම්ගෙන යට හටත් ම ගැස නවතම. atau samakin etek sebab ai dewasa